අද දවසේ වෙනකොට Samsung Galaxy device එකක් වා අලුතෙන් මිලදී ගන්නව නම් ආසන්න වශයෙන් රුපියල් 80000ට වඩා අඩුවෙන් එහෙම නැත්නම් රුපියල් 75000 76000 වගේ range එකට ගියොත් ඔයාට brand new මිලදී ගන්න හම්බෙන්නේ මීට කලින් entry level මට්ටමේ එහෙම නැත්නම් ආසන්න වශයෙන් mid range මට්ටමේ තිබුණු Samsung Galaxy A13 එක සහ Samsung Galaxy A03 කියන devices දෙක. ඉතින් මේ දෙක ආසන්න වශයෙන් රුපියල් 75000 76000 ඔය වගේ 80000 වගේ range එක තමයි මිලදී ගන්න හම්බෙන්නේ. නමුත් අද මම ඔයාලට අරගෙන ආවේ ආසන්න වශයෙන් රුපියල් 70000කට ගන්න පුළුවන් මේ වෙනකොට මාකට් එකේ තියෙන හොඳම පාවිච්චි කරපු Samsung device එකකින් ගන්න පුළුවන් 5G smartphone එකක් ගැන කතා කරන්න. ඒ තමයි මෙන්න මේ Samsung Galaxy A90 කියන 5G smartphone එක. ඉතින් ඇත්තටම මට අද මෙන්න මේ device එක ගැන කතා කරන්න ඌමනාවක් ආවේ හුඟ දෙනෙක් මගෙන් කතා කරලා ඇහුවා ලක්ෂයට වඩා අඩුවෙන් ගන්න පුළුවන් හොඳම Samsung device එක මොකක්ද කියලා. ඉතින් ඒවට දෙන්න උත්තර නැහැ. මොකද කලින් රුපියල් 30000ට තිබ්බේව තමයි මේ වෙනකොට 70000 වෙලා තින්නේ. නමුත් මට හොයාගන්න පුළුවන් වුණා මෙන්න මේ Samsung Galaxy A90 කියන device එක ආසන්න වශයෙන් රුපියල් 70000ට ෆෝන් එක විතරක් මිලදී ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද කියනවනම් මේ price range එකේ තියෙන 5G smartphone එක Snapdragon 855 කියන flagship chipset එක වගේම මේ price range එකේ තියෙන හොඳම display එක. ඒ කියන්නේ ආසන්න වශයෙන් අඟල් 6.7ක full HD super AMOLED display එකක් තියෙන device එක තමයි මෙන්න මේ Samsung Galaxy A90 5G කියන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි අද කතා කරමු මෙන්න මේ device එක අද වෙනකොට එහෙම නැත්නම් 2022ටත් මොන විදියටද ගැලපෙන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ Samsung Galaxy A90 5G කියන ස්මාර්ට්ෆෝන් එක ඔයාට ස්මාර්ට් හබ් එකෙන් රුපියල් 70000ට ෆෝන් එක විතරක් සහ රුපියල් 75000ට ෆුල් සෙට් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ හෙඩ්සෙට් එකක් ඔරිජිනල් Type C 25 වෝල්ට් ෆාස්ට් චාර්ජර් එකක් එක්ක. ඉතින් මිලදී ගන්න අවශ්‍ය ලින්ක් සහ කන්ටැක්ට් නම්බර්ස් මම පල්ලෙහා දාන්නම්. මොකද කියනොනම් අද දවසේදී මේක රුපියල් 70000ට රිලීස් වුණත් ලබන මාසෙෙදී මොකක් වෙයිද දන්නේ නැහැ. මොකද මීට මාස කිහිපයකට කලින් මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේ තිබ්බේ Samsung Galaxy S10 5G එක. නමුත් මේ වෙනකොට ඒ ෆෝන් එක ආසන්න වශයෙන් 115000ක් විතර වෙලා තියෙනවා. අපිට හිතලා බලන්න 70000 ඉඳන් 115000ට අවිල දිනවා. අද මේ ෆෝන් එක රුපියල් 70000යි. මෙන්න මේ ඩිවයිස් එකේ මේන් ස්පෙસિෆිකේෂන් ගැන කතා කරුවොත් මං කියන රුපියල් 70000ට ගන්න පුළුවන් හොඳම පර්ෆෝමන්ස් බලා ගන්න පුළුවන් කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන මං අර කලින් කතා කරපු ඩිවයිස් දෙකෙන්ම තිබ්බේ 4GB RAM එකක්. නමුත් මේක අපිට 6GB RAM එකක් වගේම 128GB ROM එකක් බලා ගන්න පුළුවන්. අනිත් විශේෂම කාරණාව මේ ප්‍රයිස් රේන්ජ් එකේ කිසිම ෆෝන් එකක නැති 5G chip එකක් මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ Qualcomm Snapdragon 855 කියන 7 nanometer 5G chip එක. ඉතින් මේකේ පර්ෆෝමන්ස් කවුරු හරි අහුවොත් මොන වගේද තියෙන්නේ කියලා ඔයාට S10 5G එකක් ගන්න සල්ලි නැත්තම් එහෙම නැත්තම් S20 එකක් මිලදී ගන්න සල්ලි නැත්තම් අන්න ඒ රේන්ජ් එකේ පර්ෆෝමන්ස් වලට බොහෝ දුරට සමාන පර්ෆෝමන්ස් එකක් තමයි මෙන්න මේ A90 5G එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන කිසිම ස්මාර්ට්ෆෝන් එකක ප්ලේ කරන්න බැරි PUBG සෙටින් පවා මේකේ ප්ලේ කරන්න පුළුවන්. විශේෂයෙන්ම HDR වල එක්ස්ට්‍රීම් සෙටින් වලින් සාමාන්‍යයෙන් මේකෙන් සෙල්ලම් කරද්දී කිසිම ලැග් එකක් සහ ඕවර්හීට් ගතියක් මට බලා ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් මම හිතනවා අර වගේ ෆ්ලැග්ෂිප් එකකට වේදම් කරන්න සල්ලි නැති කෙනෙක්ට යන්න පුළුවන් හොඳම පර්ෆෝමන්ස් වයිස් ඩිවයිස් එකක් තමයි මෙන්න මේ A90 කියන්නේ. ඉතින් මම මේකේ පර්ෆෝමන්ස් ගැන මහලුකට කතා කරන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් Antutu score වල අපිට 490000කට වඩා වැඩි score එකක් මෙන්න මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන්. ඒක හින්දා මේ වෙනකොට App Store එකේ තියෙන ඕනම ගේම් එකක් ඕනම app එකක් කිසිම ලැග් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි මෙන්න මේ Snapdragon 855 ආපු A90 5G එක. මම මුලින් සඳහන් කරා වගේම මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකට පාවිච්චි කරපු ස්මාර්ට්ෆෝන් එකක තියෙන හොඳම ඩිස්ප්ලේ එක තියෙන්නේ මෙන්න මේකේ කියලා කිව්වනේ. ඔව්. මෙන්න මේ Samsung Galaxy A90 5G කියන ඩිවයිස් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.7ක Full HD+ Super AMOLED ඩිස්ප්ලේ එකක්. විශේෂයෙන්ම මේක අපිට Infinity U cutout එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ punch hole එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ වගේ cutout තමයි දැනට මාකට් එකේ තියෙන ගොඩක් ස්මාර්ට්ෆෝන් වලත් බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් 2022ට ගැල
ගැලපෙන මොඩර්න් ලුක් එකක් තමයි මෙන්න මේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ එකනොත් අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හේතුව තමයි ඔයාලට පේනවා ඇති බෙසල්ස් ගත්තත් දෙපැත්තෙම සෑහෙන හීනි කරලා තියෙනවා සහ චින් එකේ ජම් තරමක බෙසල් එකක් තියෙනවා නමුත් මේ වෙනකොට අලුතින් ගන්න ස්මාර්ට්ෆෝන් එකකට වඩා සෑහෙන බෙසල්ස් කියලා කියන්න පුළුවන් ඒ වගේම තමයි මේ වගේ ගොඩක් මොඩර්න් ලුක් එකක් තියෙන හින්දා තව අවුරුදු කිහිපයකටත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තමයි මේකේ තියෙන කලර්ස් බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් රේෂියෝ එක එහෙම සෑහෙන හොඳ මට්ටමක තියෙනවා මං කියන්නේ ෆ්ලැග්ෂිප් डिवाइस है क्या ना एमोलेड डेक वगे मगर तो सामान्य इंग कोरिया रिलीज करने किसी भी फोन नहीं का अरे बाला बड़ू पाविच कर ला हदन निन्ह ने एक याने कोरिया भी तीन ना मिड रेंज फोन नहीं का तीन डिस्प्ले का कुनात लंका वाले ना फ्लैगशिप डिवाइस है का तीन डिस्प्ले क्वालिटी का बाला गान ना पुलवा इतने मैं कहता विश्वास नेता वाट पुलांग स्मार्ट अप के लिए मे डिवाइस का अब तार बलान हेतु तेरे मेकन डिस्प्ले का मार्म प्रीमियम हाई क्वालिटी सूपर एमोलेड डेक एवागे मत मैं कलीन संधान कर प्राइस रेंज के डिवाइसेस देखे हम अपने बलागन हम बने एलसीडी डिस्प्ले देखा नमूद मंगर कालिंग के वो प्रीमियम एमोलेड डिस्प्ले का तीन मेक मामा हितना ये वागे ब्रांड न्यू का गन्नोट वड़ा සෑහෙන වටිනාකමක් දෙයි කියලා කොහොම නමුත් විශේෂයෙන් ටිකක් වැඩිපුර මූවිස් බලන කෙනෙක්ට එහෙම නැත්නම් YouTube එකේ ඉන්න කෙනෙක්ට social media වල ඉන්න කෙනෙක්ට සහ විශේෂයෙන්ම ගේම් ගහන කෙනෙක්ට ගොඩක් හොඳ high quality display එකක් තමයි මෙන්න මේ A90 එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ සහ විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේකේ තියෙන super AMOLED display එක හින්දා මේක අපිට බලා ගන්න පුළුවන් optical in display fingerprint එකක් සාමාන්‍යයෙන් මේක optical හින්දා ටිකක් slow ගතියක් මට තේරෙනවා නමුත් ලංකාවට එන mid range device වගේ නෙමෙයි ගොඩක් හොඳ මට්ටමේ ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයකට ගත්තොත් 10 පාරක් අන්ලොක් කරවොත් අඩුම ගානේ 8 පාරක් හරි හරියට ගොඩක් හොඳ ඇකියුරේට් එකකින් fingerprint එක ස්කෑන් කරලා මේක අන්ලොක් වෙනවා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේකේ outdoor brightness කියලා නම් විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. සෑහෙන හොඳ මට්ටමක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවල් 12ට එළියට බැස්සත් ඉරව්ව හොඳටම තියෙන වෙලාවක උනත් අපිට මේ ඩිස්ප්ලේ එකේ හැම කෝණ එකක්ම ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි බැටරිය ගැන ටිකක් වැඩිපුර හොයන කෙනෙක්ට මේක සුපර් ඇමලොඩ් ඩිස්ප්ලේ එකක් තියෙන හින්දා ඩාර්ක් මෝඩ් එක දාලා පාවිච්චි කරොත් බැටරිය එක තවත් පොඩි වෙලාවක් වැඩි කරගන්න පුළුවන්. මම මුලින් සඳහන් කරා වගේ 2022ටත් සෑහෙන ගැලපෙන ඩිවයිස් එකක් කියලා කියවනේ මෙන්න මේ Samsung Galaxy A90 කියන ඩිවයිස් එක. ඉතින් මම මුලින්ම පැහැදිලි කරන්නම් මෙන්න මේ ඩිවයිස් එකේ තියෙන ඩිසයින් එක සහ බිල්ඩ් එක මොන විදියටද මෙන්න මේ 2022ටත් ගැලපෙන්නේ කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ එක සහ බෑක් එක සම්පූර්ණයෙන්ම ප්‍රොටෙක්ට් කරලා තිනවා. कोरिंग गोरिल्ला ग्लास सिक्स की मेटीरियल एवं मतमें फ्रेम में का संपूर्ण अल्युमिनियम वाले हदल तीन ඉතින් මෙන්න මේ විදිහට ග්ලාස් බෑග් එකක් වගේම ඇල්මිනියම් ෆ්‍රේම් එකක් දාපු හින්දා මේ ඩිවයිස් එක ටිකක් බරයි. ආසන්න වශයෙන් ග්‍රෑම් 206ක බරක් තියෙනවා. ඒකෙන් හින්දා මේ වෙනකොට ලංකාවේ මිලදී ගන්න පුළුවන් බර අඩුම ඩිවයිස් එකක් මේක නෙමෙයි සහ බර වැඩිම ඩිවයිස් එකක් මේක නෙමෙයි. කොහොම නමුත් ඇවරේජ් යූසර් කෙනෙක්ට හොඳටම ප්‍රමාණවත් බරක් කියලා කියන්න පුළුවන්. මොකද මේක සෑහෙන ලොකු ඩිවයිස් එකක් හින්දා. කොහොම නමුත් මේකට පාවිච්චි කරලා තියෙන මැටීරියල් සාමාන්‍යයෙන් ෆ්ලැග්ෂිප් ඩිවයිස් වලටම විතරක් පාවිච්චි කරන හින්දා මම හිතනවා මේ ප්‍රයිස් රේන්ජ් එකට මේ වෙනකොට ලංකාවෙන් පාවිච්චි කරපු දුරකථන එක ගන්න පුළුවන් හොඳම බිල්ඩ් එක මෙන්න මේ මැටීරියල් හරහා මෙන්න මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඩිසයින් එක ගැන කතා කරුවොත් මේක වලට ලංකාවේ ස්මාර්ට් හබ් එකෙන් කළු සහ සුදු වශයෙන් මිලදී ගන්න පුළුවන් වගේම සුදු පාටදී අපිට ගොඩක් highlight වෙලා මේකේ පිටිපස්සේ තියෙන මෙන්න මේ holographic pattern එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ device එකේ back එක අපිට කොටස් 4කින් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති side එකේ පොඩිය ටිරක් ගිහිල්ලා තියෙනවා වගේම phone එක සම්පූර්ණයෙන්ම දෙකට මැදින් බෙදලා බලා ගන්න පුළුවන්. කොහොම නමුත් මේක ඉරව්ව වැටෙනකොට සෑහෙන හොඳ පාට පාට වැටෙන shine look එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි back එක සම්පූර්ණයෙන්ම curve වෙලා තියෙන්නේ, glossy finish එකක් තියෙන්නේ, glass එකක් තියෙන හින්දා මතකතු මේ ඩිවයිස් එක පාවිච්චි කරනකොට ගොඩක් හොඳ මට්ටමේ බෑක් කවර් එකක් සහ ටෙම්පර්ඩ් එකක් ගහගන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒකින්ද මම හිතනවා 2022 දෙකේදීත් ඔය ඩිවයිස් එකක් මිලදී ගන්නවා නම් මේ අවුරුද්දටත් ගැලපෙන ගොඩක් හොඳ මට්ටමේ මැටීරියල් වලින් ෆිනිෂ් වෙච්ච බිල්ඩ් එකක් තමයි මෙන්න මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ස්මාර්ට්ෆෝන් එකක් ගන්න හුඟ දෙනෙක් ප්‍රධාන වශයෙන් බලන කාරණාවක් තමයි ඒ ඩිවයිස් එකේ තියෙන කැමරා සෙටප් එක ගැන. එහෙම නැත්නම් කැමරා පර්ෆෝමන්ස් එක ගැන. ඉතින් මම කියන්නේ නැහැ මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම කැමරා පර්ෆෝමන්ස් මේ ඩිවයිස් එකේ තියෙනවා කියලා. කොහොම නමුත් අපිට බෑක් එකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒක අපිට 48 මෙගාපික්සල් අපේච් එක 2.0 යන මේන් සෙන්සර් එකක්, 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකක් සහ 5 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එකක් වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේකට අවිල තියෙන සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 32කින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මෙගාපික්සල් අගය නම් මේ ප්‍රයිස් රේන්ජ් එකේ අපිට කිසිම ස්මාර්ට් ෆෝන් එක බලා ගැනීමේ හැකියාවක් නැහැ. සහ විශේෂයෙන්ම මේක අපිට Qualcomm Snapdragon 855 වගේම Android
12 සහ මෙයාලගේම 1UI 4.1 එක අප්ඩේට් කරලා තියෙන හින්දා සාමාන්‍යයෙන් අපිට ගොඩක් හොඳ මට්ටමේ කැමරා පර්ෆෝමන්ස් එකක් මීට කලින් ආපු OS එකත් සාපේක්ෂව බලා ගන්න පුළුවන්. ඒකෙන් හින්දා වම කියන්නේ නැහැ තින හොඳම කැමරාව කියලා. නමුත් ඇවරේජ් මට්ටමේ පර්ෆෝමන්ස් එකක් මේක හරහා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වගේම මේක අපිට 4K වීඩියෝ එකක් 30 FPS වලින් විතරයි ෂූට් කරගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් Full HD වලට ආවොත් නම් අපිට 60 FPS එකක් ෂූට් කරන්න පුළුවන්. මේ ඩිවයිස් එකේ තියෙන බැටරිය ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න හම්බෙනවා සුපර් ෆාස්ට් චාර්ජින් සපෝට් කරන මිලියම්පියර් 4500ක බැටරිය එකක්. ඒකින් ද සාමාන්‍යයෙන් පැය එකයි විනාඩි 20ක් වගේ ඇතුළත 100%ක්ම චාර්ජ් කරගන්න පුළුවන්. නමුත් මේකේ සුපර් AMOLED ඩිස්ප්ලේ එකක් තියෙන හින්දා සාමාන්‍යයෙන් ඇවරේජ් යූසර් කෙනෙක්ට දවසක් සම්පූර්ණයෙන්ම කවර් කරන්න පුළුවන් මට්ටමේ බැටරි කැපැසිටි එකක් තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් මම හිතන මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන අනිත් ඩිවයිස් වලට සාපේක්ෂව එහෙම නැත්නම් ෆ්ලැග්ෂිප් වලට සාපේක්ෂව ගොඩක් හොඳ මට්ටමේ බැටරි පර්ෆෝමන්ස් එකක් මෙන්න මේ ඩිවයිස් එකෙන් ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙයි කියලා. ඒකෙන්ද මම හිතන 2022ටත් මේකේ තියෙන බැටරි පර්ෆෝමන්ස් එක හොඳටම ප්‍රමාණවත් කියලා. ඉතින් අවසාන වශයෙන් මෙන්න මේ ඩිවයිස් එකේ තියෙන හොඳ සහ නරක ගැන කතා කරොත් අපි එකටම නරක පැත්ත කතා කරමුකෝ. පළවෙනි කාරණාව තමයි මේකේ 3.5 mm ඔඩියෝ පෝට් එක අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ගොඩක් හොඳ high quality wire headset එකක් මේකට connect කරන්න බැහැ. ඒ වගේම තමයි මේකට ඇවිල්ලා තියෙන එක ස්පීකර් එකයි. ඒ කියන්නේ ඔයාලට ගොඩක් හොඳ මට්ටමේ ස්ටීරියෝ සවුන්ඩ් එකක් මේකෙන් එක්ස්පීරියන්ස් කරන්න බෑ. ඒ කියන්නේ මොනෝ විදියට තමයි සවුන්ඩ් එක අවුට් වෙන්නේ. සහ මේක කොරියන් ස්මාර්ට් ෆෝන් එකක් ඉදන් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ එක සිම් එකයි. ඉතින් ඔන්න ඔය තුන විතරයි මම මේකේ නරක පැත්තර දැක්කේ. නමුත් හොඳ පැත්ත ගැන කතා කරොත් ආසන්න වශයෙන් රුපියල් 70,000ට ගන්න පුළුවන් හොඳම ඩිස්ප්ලේ එක Super AMOLED Full HD Plus හොඳම පර්ෆෝමන්ස් පැත්තක්. මොකද Qualcomm Snapdragon 855 එකන 7 nanometer 5G chip එක. සාමාන්‍යයෙන් මේ chip එක ආවේ Samsung Galaxy S20 series එකට. ඉතින් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ෆ්ලැග්ෂිප් මට්ටමේ chip එකක් තියෙනවා සහ ගොඩක් හොඳ මට්ටමේ battery life එකක් වගේම සෑහෙන්න හොඳ premium quality build එකක් මෙන්න මේ device එකේ බලා ගන්න පුළුවන්. ඒකින් ද කවුරුර මගෙන් අහුවොත් රුපියල් 70,000ට එහෙම නැත්නම් 80,000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් හොඳම පාවිච්චි කරපු ඩිවයිස් එකක් රෙකමන්ඩ් කරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම මේක කිසිම ප්‍රශ්නයක් නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් ඩිවයිස් එකක්. ඉතින් ඔයා මොකද හිතන්නේ මෙන්න මේ Samsung Galaxy A90 5G කියන ස්මාර්ට්ෆෝන් එක ගැන? මතක ඇතුව ඔයාලගේ අදහස් පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. පුළුවන් නම් මේ ප්‍රයිස් රේන්ජ් එකට තියෙන වෙන ඩිවයිස් එකක් ඔයාලට මෙන්ෂන් කරන්න පුළුවන් නම් ඒත් දාන්න. ඒ වගේම තමයි මේ ඩිවයිස් එක කොළඹ ස්මාර්ට් හබ් එකෙන් රුපියල් 70,000ට ෆෝන් එක විතරක් සහ 75,000ට ෆුල් සෙට් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මතකතුව ලයික් එකක් දාන්න සහ මේ වීඩියෝ එක බලනවා පළවෙනි පාට නම් ඔයාලට පුළුවන් පල්ල හැතින් රතු පාට subscribe button එක press කරලා subscribe වෙන්න වලින්. ඊට හැවෙත් තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් පාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL Photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.